ඇතුළු තිබූ හැකියාව හඳුනාගත් ආදරණීය පියා හැමදාමත් ප්‍රාර්ථනා කළේ මගේ කෙල්ලගේ සංගීත හැකියාව ඉදිරියට ගෙනියන්න කෙනෙක් ඇගේ ජීවිතේට ලැබේවා කියලාලු. ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉටු වෙලා මේ දුවට එහෙම කෙනෙක් හමු වෙනවා. ඔහුත් සමග සංගීත වේදිකාවේ දක්වන දස්කම් දකින්නට පෙර පියා මෙලවින් සමු ගන්නවා. මෙතෙක් පැමිණි ගමන් මග දෙස ආපසු හැරී බලද්දී තමාගේ ගමනට තාත්තා කොතැනක හෝ සිට ආශිර්වාද කරනවා ඇතැයි කියන විශ්වාසය තමන් සතු නිසාම ඔහුට උපහාරයක් වශයෙන් වෙහෙස මහන්සිය නොබලා ඇය අප වෙනුවෙන් ගයනවා. තාත්තගේ බලාපොරොත්තුව මල්පල ගැන්විලා අමිලාට ගිටාර් වාදකයෙක් වුණ සමන්තව හමු වෙනවා. ඒ අතීතය යලි මතක් කළොත් ඒ කාලේ තිබුණනේ තරුණ ශක්ති වැඩසටහන. රත්නපුර දිස්ත්‍රික් වැඩසටහනේදී තාරකා නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා. ඒ සමන්ත බේස් ගිටාර් වාදකයා ලෙසත් මම ගායන ශිල්පිනිය ලෙසත් කටයුතු කරා. අන්න එතනදී තමයි අපි දැන හඳුනගන්නේ. ඒ දැන හඳුනුම්කම් මේ තරම් දුර දිගයි කියලා දා හිතුණද? සංගීත කණ්ඩායමක් විදියට අපි එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියෝ වගේ ලොකු බැඳීමකින් ආදරයකින් එකටම ජීවත් වුණා. කාලයත් එක්ක ඉතින් නොදෙනිම අපේ සිත යාබෙමින් තිබුණා. එතනදී මගේ යාළුවන්ට ඕනේ වෙලා තිබුණා මාව සමන්තට යාළු කරලා දෙන්න. සමතගේ යාළුවන්ට උමනා වෙලා තිබුණා එයාව මට යාළු කරලා දෙන්න. ඔය අතරේ සමන්ත මට මේ තැනට එන්න ගොඩක් උදව් කළා. ඒ කාලේ මට තිබුණු ලොකුම බලාපොරොත්තුව තමයි ඒක පුත්කලේ ප්‍රසංගය පවත්වන එක. ඒ පවා සමන්ත ඔහුගේ වියදමින් පැවැත්තුවා. ඒ මතු බලාපොරොත්තු තියාගෙන කියලා ඔබට හිතුනේ නැද්ද? නැහැ. ඔහු දැක්ක මම ගායිකාවක් වෙන්න දරන උත්සාහය, ඒකට අතදීමක් වශයෙන් තමයි ඒ හැම දෙයකටම සමන්ත ඉදිරිපත් වුණේ. ගායිකාවක් වෙන්න අතදීලා සමන්ත සහකාරිය ලෙස ඔබේ අතගත්තා. මම අදටත් කියන්නේ නැහැ ඔහු එවැනි පටු අදහසක් හිතේ තියාගෙන මාව මේ තැනට ගෙනාව කියලා. කොහොම වුණත් ඒ බැඳීම් අමතක කරන්න බැරි තරමට අපි ලං වුණා. අනික මගේ තාත්තා මම ගොඩක් පුංචි කාලේ ඉඳලම අම්මත් එක්ක කියනවලු, මේ කෙල්ලගේ ගායන හැකියාව දිනු කරගන්න උදව් වෙන කෙනෙක් ඒකට හම්බ වෙනවා නම් කියලා. මේ පෙම්පලහිලව්වට ගෙවල් වලින් කැමැත්තේ දුන්නද? මගේ ගෙදරින් කැමැත්තේ දුන්නා. මොකද තාත්තගේ හීනේ හැබෑ වුණානේ. ඒත් අපි විවාහ වුණේ සමන්තගේ අම්මා තාත්තා නොදනුවත්ම. ඒ ඔවුන්ගේ අවසරය අපිට නොලැබුණ නිසා. විවාහයත් එක්ක සංගීත කටයුතු වල නියැලීම අපහසු වුණේ නැද්ද? ඒ දේවල් අපහසු නොවුනම නෙවෙයි. දවසින් දවස නොයෙක් බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි කොහොම හරි මේ දේවල් කරන්න ඕනි කියන තැන අපි දෙන්නම හිටපු නිසා ඒ හැම බාධාවක්ම ජයගත්තා. අමිලා සමන්ත මව්පිය පදවිය ලැබෙනවා. ඒ වෙද්දී අපි සාදීනව ජීවත් වෙමින් හිටියා. මම රැකියාවකුත් කරන අතරේ තමයි සංගීත කටයුතු වල නියලුනේ. සමන්ත නිව්ටෙක් කියන සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා වගේම සවුන්ඩ් ඉංජිනේරුවා ලෙස කටයුතු කරමින් හිටියා. ඔය අතරේ අවස්ථා මගේ හැරෙන්නට ඇති. නෑ, මම දරුවෙක් ලැබුණා කියලා සංගීත කටයුතු වලට ලැබුණු කිසිම අවස්ථාවක් මගේ හැරගත්තේ නැහැ. කොටින්ම ප්‍රෙග්නන්ට් සීසන් එකේත් මම වැඩ කළා. පුතාව අරගෙන වැඩවලට ගියා. එහෙම කැපවීම නොකළ නම් අද මේ තැන මට නැති වෙන්න තිබුණා. ඒ කැපවීම හරහා ඔබ ස්ථාවරයක් ගොඩනගා ගත්තාද? පැහැදිලිවම. ඔය කියන කාලේ මගේ අම්මා මට රුපියල් 60,000ක් දුන්නා. ඒ මුදලින් අපි ඉඩමක් ගත්තා. පස්සේ අපේ සල්ලි වලින් එහි ගියක් හැදුවා. 2007 වසරේ ඔබ රියැලිටි වේදිකාවට ගොඩ වුණා. ඒ වෙනකොට මම සංගීත ශාස්ත්‍රයට පය තියලා මගේ ගමන ආරම්භ කරලයි තිබුණේ. තරගෙට අයදුම්පත් යොමු කළෙත් සමන්තගේ මූලිකත්වයෙන්. දෙවන අදියරේ පළපු තරග වටේ නුවර පැවැත්වෙන්න තිබුණත් මම හිටියේ පිටරටක සංදර්ශනයකට ගිහින්. හරි අමාරුවෙන් ලංකාවට ඇවිත් එයාපෝර්ට් එකෙන් කෙලින්ම ගියේ තරගයට සහභාගී වෙන්න. සංගීත ශාස්ත්‍රයේ තුල ඔබ තරුවක් වුණා. ඔව්, ඒ තරගයේ තුන්වෙනි ස්ථානයේ තමයි මට හිමි වෙන්නේ. ඇත්තටම මේ ජයග්‍රහණය මගේ මේ ගමනට විශාල පිටුවහලක් වුණා. දිගින් දිකටම කාර්යබහුල වීම කරදරයක් කියලා ඔබ දෙදෙනාට හිතුනේ නැද්ද? මට නම් එහෙම හිතුන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒත් සමන්ත කවදාවත් එහෙම හිතන්නේ නැහැ. යෙදෙන්නේ මොකද්ද ඒ වැඩේට ඔහුගේ උපරිම දායකත්වය අදටත් ලබා දෙනවා. ඔය අතරේ ගමෙන් නගරයට එන්න වෙනවා. එන්න උනා නෙවෙයි, හිතලම තමා කොළඹ පදිංචියට ආවේ. සුපර්ස්ටාර් තරගෙන් අයින් වෙන දවසම තමයි මම අදිෂ්ඨාන කරගත්තේ දැන් මගේ ගමන මමම හදාගෙන ඉදිරියට යන්න ඕනේ, හදාගත්ත තැන රැකගන්න ඕනේ කියලා. ඒ දේවල් එහෙම වෙන්න නම් කොළඹට එන්න ඕනේ කියන එක දැනුණා.
රංගන ශේෂ්ත්‍රයටත් ආරාධනා ගලාගෙන ආවා. ඔව්, ඒ ආරාධනා පිළිගෙන ටෙලිනාට්‍ය පහක රංගන කටයුතු වල නිරත වුණා. චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබුණත් ඒව මට මිස් වුණා. අද වෙනකොට ව්‍යාපාරයක හිමිකාරණියක් නේද? ඇත්තටම දැනට අවුරුදු 7ක ඉඳලා කඩුනේරිය ප්‍රදේශයේ පිටරටින් සාරි ගෙන්වලා විකුණන ව්‍යාපාරයක් මම පවත්වාගෙන යනවා. දුවටත් පුතාටත් ඔබ දෙදෙනාගේ සංගීත හැකියාව පිහිටලා තියෙනවද? මගේ පුතා බිතුම් ඔහුට සංගීත හැකියාව තියෙනවා. විෂයක් හැටියට සංගීතයේ හදාරනවා. දුවටත් ගායන හැකියාව තියෙනවා. ඉදිරියේදී මොන මොන ශේෂ්ත්‍රවලට යොමු වෙද දන්නේ නැහැ. කාර්යබහුල කාන්තාවක් විදියට gedara duraye වැඩ කටයුතු අත්පසුවීම කොහොමද දකින්නේ? සමහර වෙලාවට අද කරන්න තියෙන වැඩේ මම කරන්නේ හෙට. ඒ විදියට අත්පසුවීම් අනන්තවත් සිදු වෙනවා. ඒත් ඒවා ලොකු ප්‍රශ්න හැටියට ඇඟට ගන්නේ නැහැ. උයනවා, ගෙවල් අස්වස් කරනවා, ලස්සනට මල් පවනවා. හැමදේම සතුටින් කරගෙන ඉන්නකොට පුංචි පුංචි අත්පසුවීම් වලට ලොකු දෙයක් කරන්න බැහැ. ගමක ඉපදিলা ජීවිතේ හැම පැත්තෙම ජයග්‍රහණය කරලා කොළඹට ආපු මේ ගමන දෙස ආපහු හැරී බලද්දී කියන්න බැරි තරම් සතුටක් හිතේ ඇති වෙනවා. මේ තැනට එන්න ගොඩාක් මහන්සි වුණා. කරපු කැපකිරීම අනන්තයි. දුක කියන දේ උපරිමම ඉවසුවා. ඒ හැමදේම මගේ ටාගට් එක වෙනුවෙන් යටපත් කළා. අන්න එතනයි මගේ දියුණුව ඇති වුණේ. ඉතින් ආදරණීය ඔයාලා හැමෝගෙන්මත් මම ඉල්ලනවා ඒ ක්‍රමය අනුගමනය කරන්න කියලා. ඒ තුල අපි හැමෝටම අපේ ජයග්‍රහණය ළඟා කරගෙන සතුටින් ජීවිතේ විඳින්න පුළුවන් වෙනවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.